එකලාභයක් ලැබෙන විදුලි බල කර්මාන්තය ශේෂ්ඨ පහකට හයකට කඩපුවාම ඒ හැම ආයතනිකම ලාභයක් තියාගන්න. ඒතර මේ ලාභය අරමුණු කරගෙන තමයි ඉදිරියේදී මේ පනත අනුව විදුලි බිල සකස් කරනු ලබන්නේ. එතකොට ජනනය කිරීමේදී ලාභයයි, බෙදහැරීමේදී ලාභයයි, සම්ප්‍රේෂණය කිරීමේදී ලාභයයි, වෙළඳාමේදී ලාභයයි, තොග වෙළඳාමේදී ලාභයක් ලබා ගන්න තිබ්බහම මේ ලාභ සියලු දෙනා අතර බෙදිලා ගියාම වැඩි ලාභයක් අරමුණු කරගත් සංස්ථා පුද්ගලික ව්‍යාපාර වුණාම අපිට හිතාගන්න බෑ කොහොමද විදුලි බිල ඉදිරියේදී වෙන සංශෝධනය වෙන්නේ කියන එක. චෝලේ බලාගාරයේ 133ක් පමණ ජල විදුලි සපයන අවුරුද්දකට ඒ වගේ ඉතා වැදගත් ජාතික ආරක්ෂාවට පවා සම්බන්ධ වෙන විශාල ව්‍යාපාර පුද්ගලික කම්පැනිස් වලට දාපුවාම ඒ පුද්ගලික ආයතනවල තියෙන අයිති ඕනලාක වෙන කෙනෙකුට පැවරීමේ හැකියාව තියෙන නිසා ඒතර මම ඉදිරියේදී මේ කිසිම පණතක් ඕනේ නැහැ. මේක දැන් අපිට ඕන නම් එහෙම නොරච්චෝලේ බලාගාරයේ ඉදිරියේදී කෙනෙකුට පවරන්න ඒක පුද්ගලික ආයතනයක්. ඒතර ඒකේ ෂෙයා හෝල්ඩින්ග් එක වෙනස් කරන විතරයි තියෙන්නේ. ඒක රජයටවත් බලපාන්නේ නැහැ. ඒක සමාගම් නීතිය අනුව ඕනම කෙනෙකුට ඕන වෙලාවක ගුණන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතා බැරෑරුම් දේවල් තමයි මේ පණති තියෙන්නේ. මේක අනීතික අසාධාරණ අවස්ථාවක් නැති පණතක් මේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.